ගුණාල සාදරයෙන් පිළිගන්න. මේ කොමු ඇක්වරීම් YouTube channel එක. ඉතින් මම ගොඩක් කාලෙකින් වීඩියෝ දැම්මේ නැහැ. ඒ කියන්නේ වීඩියෝ පරක් උනා නෙමෙයි. ඇත්තටම කිව්වොත් මට මම channel එක නවත්තලා තිබ්බේ. ඒ කියන්නේ මගේ ඉස්කෝලේලත් එක්ක වෙලා මදි වුණා පොඩ්ඩක් වීඩියෝ කරන්න. ඉතින් මට මේ ළඟකදී හිතුණා අපෝ වීඩියෝ හදන්න ඕනේ කියලා. ඒ කියන්නේ channel එක අපෝ පටන් ගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා වීඩියෝ හදලා channel එකේ වීඩියෝ දාන්න ඕනේ කියලා. ඉතින් මොකද මේකට හේතුව කිව්වොත් මම අලුත් වැඩියක් පටන් ගන්නවා. ඒ කියන්නේ අලුත් මාළු ටිකක් ගන්න තියෙනවා. අලුත් ටැංකි ටිකක් ගන්න තියෙනවා. ඒවට ස්ටෑන්ඩ් හදන්න තියෙනවා. එතකොට තව ලොකු දෙයක් තියෙනවා. ගෙවල් මාරු කරන්න තියෙනවා. මාළු ටැංකිත් අරගෙන. ඉතින් ඒ මාළු ශාන්සක කරන විදියකුත් මම හිතුව කරන්න කියලා. ඒ නිසා තමයි මට හිතුණේ ඇත්තටම අලුතින් වීඩියෝ කරන්න ඕනි කියලා. ඉතින් ඒ වගේම දැන් අද මම මේ වීඩියෝ එක කරන දවසේ ඒ කියන්නේ මැයි 21 වෙනිදා මැයි 23 වෙනිදා ඒ කියන්නේ සඳා විශේෂ මාළියෙක් ගන්න යන්න තියෙනවා. ඔයාලා දන්නවා ඇති ද විෂිප්ලෙක්ස් යසිර අයියා. ඒ යසිර අයියාගේ මාළියෙක් ගන්න තියෙනවා. එයාව ගන්න යනවා සඳා. ඒ කියන්නේ කලින් හදලා තියෙනවා ඇත්තට මේ වර්ගේ. නමුත් ඒ කාලේ වට එච්චර ලොකු දැනුමක් තිබෙන්නේ නැහැ මාළු ගැන. ඒ නිසා ඒගොල්ලෝ ඔක්කොම මැරුණා. ඒ නිසා කාලයක් තිස්සේ මම හොයාගුවා. ඊට පස්සේ ලංකාවේ හිටියේ නැලා ගන්න. උනාට දැන් ඇවිල්ලා තියෙනවා ඒ විශේෂ මාළු වර්ගේ. ඉතින් ඔයාලට අයිඩියා එකක් තියෙනවා මේ වර්ගේ ගැන. මල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි සඳා බලමු කවුද මේ විශේෂ මාළු වර්ගේ කියලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ මම වීඩියෝ නොදත් මේ සබ්ස්ක්‍රයිබ් කරමු ටික දෙනාට. ගොඩක් තැන්ක් යූ. ඒ වගේම මේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. ඉදිරියට ගොඩක් මාළු ගැන වීඩියෝ ගේන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වගේම මගේ වීඩියෝ වල පෙන්නවා නෑ ඇලියට ගා කෙනෙක් ඉන්නවා මගේ අඟල් 19ක් ටික. ඉතින් එයාගෙනත් වීඩියෝ එකක් කරන්න තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න ගොඩක් මොනස්ටර් ෆිෂ් කියලා විස්තර දැනගන්න. ඉතින් මෙච්චර දවසක් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්ත අයට ගොඩක් තැන්ක් යූ. ඒ වගේම ඉදිරියටත් ඉන්න කොමුවක් වැඩිම චැනල් ඇත් එක්ක. ඉතින් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එක හම්බෙන බලාපොරොත්තු වෙමි. Peace.